පන්ති ඇල්ල හස ගෙදර එනකොට මෙචර දව සත ඇතුලි තිබුණු බරක් අඩුවෙලා වගේ දැනුුණා. අරුණවාත් අප අක්කව සාලය හරිය පේෙන් නීටීනෑ. හිත පෙරුම් පුරාගෙනාව එයාව දැකගන්න. කාමරේ මගේ මේසවඩ අරුණගේ පොදක් තිබුණා. ඇයි මේ මම එක පෙල්ලදදි මුල් පිටුම තිබුණ යයා ංචි අත්කර ලියු රෝස පට කො කැල්. අනෙකුුණෙලා ගනිත එැබියෙන් හනික ඔබ නෙලූ මල මිලිනවන්නට නොදී රැක ගැනු මැනවීති ස්නේහේ පිණිස මාලෝම එළිය කළ සුමුදු සඳ එලිය ඔබ එසඳ කිරණින් මෙසේ විකසිතුව හිඳන්නම සදාකල් ලැබෙනතුරාවට සද සිසිල මාවෙත. මගේ හිතා ආදරෙන් පිරිල ඉතිල් ලගයා මට යාව නොදකින්න බැරි වුනාා මම අරුණයක්ක්කයි අපයක්ක්කයි පාලන් කරන්න කාමෙරටගියා. හොඳ වෙලාට අපයක්ක්ක කාමරෙනෑ. පොතකට ඔලෝ බාගින්නවා යා ම දැක්කිනෑ ම හිමින් අඩිති කියලා පිටිපාසිගින් යාගේ ඇස දෙක පැහවා. එයා මගේ අධ්‍යගල්ලා ගත්තා ඒ අත්දෙක සීතලම සීතලයි. ඒයි මලින්ද මම අතාහකට ගත්තා. කවද මේ කදාසකෑලි පොත්තාස්සි දාලා යන හොරා අරුණනිි ලැජ්ජාවෙන් මූනවා ගත්ත ඒ මූන රතුවෙලා. අරුණ කවියාහරිම ලස්සනයි බොරු සත්තයි ලස්සනම ලස්සනයි ම එක පාර්ට පහත්වෙල යායගේ දෙතුල් සිිපගත්තා. ඒ අක්කඇයි අරුුණෙෙ දෙතුල් එවුලනවා කම්මුල් දෙක රතුපාට වුණ මගේ හිත පිරිලා අරුණ ඇසපිය නොගා මගේ දයා බලාගෙනවුන්න. ඒ ඇස් දෙක දිලිසෙන තරම්. මොකද අපිට පාඩන් කරන්න දෙන්නෙත් නැද්ද. මට හැරැනිඩක් ලැබුණේ අප අක්ක කාමරෙටාව. එයට මුකුත් තේරුුණනාදමාන්ද. ම මේ රසායිනක ප්‍රතිත්පියයා වගේ කහගන්නවා හිට අපිට පොඩි ටෙස්ටකත් ේන ම එලියටාවක් හිත තුළ වෙන කිසිම දෙයක් තිබුණන තිබන එකම එකදයි. අරුණේ. කොහොමද විවාාගෙන්. හිබාගෙනම් හොඳයි අපේ වැරදි විතරයින්න හැමදාම තියෙෙන අපේ අක්කයි බින්ඳයි බර කතාගර වෙඩලා. අරුණක්කයහ පැත්ති පුටුවට බරදිීලා කතාව වාහගෙනන්නවා. අපේ අක්ක ඉන්න එතන මට අරුණයයක්කරේ මූුණ දිහ බලන්න නිකම් මොකක්ද මොකක්ද වගේ. අප අක තියනෙත් අරුම් පුදුව ඉක්. ඒ පිල්ලක් ආන්මට යාහරමහට වෙන්න බෑ යටට තේරෙනවා. ඉතින් මොකොට ද අමවරුි ලෞ කරන්නගින් නිකන්නාගන්නේ. ඒක නෙමේ නිවාඩු ගාලි විරවෙන්න කලින් අපි ගැන්සි ට්‍රිප්ප එකක් යන්නයි හදන්නේ. නැත් නම් ඉතින් ආය යන්න වෙන්නේ අප විවාාග තිවරුුණාට පස්සේ තමයි. ශෝක්නය ඔයාල කොයිදිතිී යන්නේ. හන්තානේ මමකිව අරුණ දිහ බලාගෙන එයා හිනා වෙලා බිම බලාගත්තා. අක්කලා තෙනවන යමු අපිත් එක්ක තව යාලුවයහමත්තිඉන්නවවානම් එකගෙනෙ එන්න. යාලෝගී වට කචකචේ දානායනම් එපා ටිකක් පෙනුමකට ඉන්න අයි විතර කරගෙනෙන්න නැත්නම් ඉතිින් ්‍රිප්පෙගේ ආතල් එකත් තිවෙරයි අපේ තත්තෙටත් හොඳමදි. අන මේ යනව යන්න අපි ආශ්‍රගරන්නන්නේ මැන්ටල් කෙල්ලෝ කියල හිතුවද. ඔක්කමනිකා රූපරාජිනවාගේ ලස්සන බෝ පෙලවගේ ගුණේ ආහපත්කම්වලින් පිරිච්ච කෙල්ලො හරිද. නැද්ද අරුණේ අරුණේ හිනාාවනාා අක්කා හෙම කියලා අරුණ දයා පෙලවා. අරුණුයක්කේ එනවද ත්‍රිප්පක යන්න වැඩිය පිටකට යන්න නෑ ස්කෝලේ අපිත් එක් එක එකට මඉන්න කට්ටී විතරයි. මම බින්දුු දියාපෙලවා ඕක ෂේප් එක කතා කලා නම් තමයි හොඳ ඒ වුනත් එක අතකට අක්ක ඉන්න වෙලා ආහන එකත් හොඳයි. එතකොට සැකේ නැති වෙනවා. අපේ සම්බන්ධ හැමදාමා රහසක්විදියට තියයාගෙන ඉන්න නම් කවදාවත් බෑ හැබැ ඒ කෙලිවිෙන දවසට අප අක්ක මොනුවගේ තීරණයක් ගනීදිගල මට හිතා ගන්නවත් බෑ. වෙන කෙල්ලෙ එකක්ේ යාලුනා නම් ම ඒක ඉස්සල්ලම කියන්නේ අපි අක්කට. ඒත් මම කොහොද අරුණක සම්බන්ධ ගෙන කටක් කරල්ලයාට කියන්නේ. තමන්ගේ හොම යාළුවයි එකම මල්ලි ආදරය කරනවා කියලා දැනගත්තු අරුනට වෙලාදනනි මට උුණදමයි මඩ්නං අඩු ගාන බින්දුු අමිල කොටාහරඉවා මේ ගැෙන කියන්න. ඒත් අරුන්නට ඉන්න මං විතරයි. මම අම්මගෙන් අහන්න බැෑකීන එකක් නන්න ඒෙවඋනත් මොනව මුණවාහරි ආවාද හොන්ඩරයක් විතර දීල දමයි අවසරේදන්නේ. ඒකනම් හොදරම ශුවර්. ඒත් කමක්නෑ අන්්ලාහරි යන්න දෙෙනවවාම් අම්මගගේ නෙවේ ප්‍රශ්නය එන්නේ තාත්තකින්. ම්ම මුව වත දැන්නයි විදාාක බලදර තාතරන්නේ තියෙන්නේ එතකොටුම් බින්දුු මගේ දයාබැලවා ඔය බය නැතු ඉන්නරුණේ මොහමරි වවෝ ට්‍රිප්පි කරගෙන යන්නන්ගු පින්දු මල්ි ඔන්න අපේ කට්ටියත් හයක් හතක් විතරෙනවා. මට අක්කවල්ලගෙන බදාගන්න හිතුනා දැනුවත්ව හරි නොදනොත්ව හරි අක්ක කරන්නේනම් මාර කුසල් කර්මයක්. යාන්තන් ඇති දැන් ඉතින් ඒකත් හරි. අපිම ඉන්නඕන්නඉන්නන්නේ උඹලාලට වැඩක්කරගන්න දැන් ඉතිං උඹබට හිතාදාගෙන පෙම්මතියගේ අතින් අල්ලගෙන හින්දි ෆිල්ම්මක පෙම්මතාවගේ හන්තාන නගන්න පුළුවන්නේ අනේ පලයම්බින්දුයන්න උඹ කිව්වන්නත අරුන්ි ටිප්පකන්න එනවා. මගේ සිදු මට කියන්න තියලා ඔබ පුළුවන්නන් ඉසංකා වාඩගගෙනවාරේ නැත්තං ඉතින් අනුන්ඩ ඉරිශාකර හූල ූල තමයි උඹබට නකින්න වෙන්නේ. අනේ මන්දං ඉසංක එනෙක නම් ශුවරණෑ කෙල්ලනම් කැමතියෙන්න්න? ඒඋුනත් ගෙදරායට තියන බයතමයි ප්‍රශ්නේ. යි තර ප සිද න ෞවකරදින අම්බානට ොරුවවාතාරරින්න න ඒන්ද හෙමේට බොහම ංච බොරුවත් දා හරි එන්නගේ වා. ලමු තාවටි දවසත් තියෙනවන ඒක නෙමේ මාලින්ද. උප දන්නවද අලුත් මාරංචි? නෑඩි මම්මොකදද. අංජලෙි වෙලින් එක නෝම්බර් විසය වෙනිදිර දාගෙන. කොටාට කියල තියෙන් ඉසංකගේ යාලුවෙක් ඊට පසේ දෙන්නවම් පේරාදිනි පජින්තී්‍රයනළු ියන් දැන්ටමත් ගියයක් කරගෙන. මිනිට තාත්තගේ ඒ හෝ ලියොත් බාරදීලා නුවර. එෙම ෙලාරිරඒ ප්‍ර්න ැතුනේ කන ලොක ස්සරදය හොඳ වනාා වගේ. නැත්තං අතිමිති බෙල්ල නැතුූ තම ඉන්න වෙන්නේ. ඇත්තම කියප මාලින්ද බොය මොන බයිල කිව තුඹේ හිතට ටිකක් හරිදුකයි නේද. මම බිඳු දෙයා බැලුව. නෑබ මට කවදාවත් එයාව මගේම කියල කරගන්න ආසාවත් තිබුණ නෑ ඒක එහෙ මූන තන්ජලි ටිකෙන්ටික මට ංවෙන කොටනම් මගේ ඉදිට ලකු සතුරත් තිබුණා. ඒක එච්චරයි. හැබැයි ලාවට් නිකං ඉරිසිාවන්නම් තියෙනවා තාම් මම රහත්වෙල නෑනි මචා. ද එහෙමන ැරිවෙලා හරින්ජල ගානේ උන් වෙඩි එකට එන්නකිිල උඹට කිවෝත් තකොට උඹ මොකදරන්නේ. ඒක ඒවෙලාට බලමුකු ඊට කලින් මුණවේද කියලා කාටද කියන්න පුළො. අන්ජලිග අනාගතය කොයිවිදයට විසඳේද කියලා මට හිතන්න බෑ ඕන හේතුව හින්ද මන්ද මට වැඩිය අහෝදින් අනාගතයේේදී අන්ජලි ජීවත්තය කියලා මට හිතෙනවා. අරුන්ටයි මටයි හිමාල කන්දෙන් වහල නවත්තගන්න බැරි තරමට ප්‍රශ්නයි. ඒට උත්ර හොන එකක අන්ජලි ප්‍රශ්නලට උත්තර ලැබුණු තරම් ලේසි වනේගන්න. න්ජලිබදිනක ගැන්නම් ඇත්තර මට සතුරුයි. සමන්ආයමල් ලංකාට ආපුදවසට මට මාර්කලින්දේ බයිකල් පදිිනෝග තම ඉන්නවෙන්නේ. කමක් නෑ ඕනෙම දෙයක් වුණනාාදේ. මට මුළු ලෝකම නැතිීලා ගියත් කමක් නෑ. අරුණේ ඒගේ ආදෙරේ හැමදාට මගේ ළඟ තියෙනවානම් මට ඒ ඇති. ඒක වෙනස්වෙන්නේ නෑ කියලාත් මගේ හිතදන්නවා.